අයිබන් හැමෝටම කාලයක් තිස්සේ කොටි සම්බන්ධයෙන් කතාවක් අපේ ලංකාවේ වැඩි අහන්න දකින්න ලැබුණේ නැහැ. නමුත් දැන් ඊයේ පෙරේද ඉඳලා ආපහු කොටි නැගිටීමක් ගැන කතා බහට ලක් වෙනවා ලංකාව පුරා. ඉතින් මේ කොටි නැගිටීම ගැන අපි කතා කළ යුතුමයි. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි කොටි කිව්වහම ලංකාවේ අපි හැමෝම බය වෙන එකක්. ගොඩක් බය වෙනවා. මොකද අපි පුදුමාකාර පරිප්පුවක් කෑවා. ලංකා ඉතිහාසයේ භයානකම යුද්ධයේ මරාගෙන මැරෙන මිනිසුන් සහිත යුද්ධයක් නේද? ඉතින් ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ජීවිතයෙන් වඳි ගියපු යුද්ධයක්. ඉතින් ඒ සියල්ලම නිසා කොටි නැගිටිනවා කිව්වහම අපිට ලොකු බයක් දැනෙනවා. ඉතින් මේ බයත් එක්කලා ඒ වගේම අලුත් ආණ්ඩුවක් බිහි වෙලා තියෙනවා. මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙල කොහොමද, ප්‍රතිපත්ති කොහොමද, ඉස්සරහට කරගෙන යන්න කොහොමද කියන එක ගැන ලොකු අවබෝධයක් කාටවත් තාම නැහැ. පොරොන්දු ගොඩක් විතරයි තියෙන්නේ. ඒතකොට මේ පොරොන්දු ගොඩ හරියට මේගොල්ලන්ට කරන්න පුළුවන් වෙයිද, බැරි වෙයිද, විවිධාකාර සැකසංකා හැමෝගෙම හිතවල තියෙනවා. ඉතින් මේ සියල්ල එක්ක බැලුවහම කොටි නැගිටිනවා කියලා එන ප්‍රචාරය මිනිස්සුන්ට යම් තරමක සලිත කරවන දෙයක්, බය හිතෙන දෙයක්. අපි මේක හොඳට ඉතා බුද්ධිමත්ව විග්‍රහ කරගන්න ඕන. මෝඩ විදිහට මෙච්චර කාලයක් එක එක දේවල් රැවටුණු විදිහට නිකන් උඩින් බලලා හිතන්නේ නැතුව ඊට වඩා බුද්ධිමත්ව මේක විග්‍රහ කරන්න ඕන නිසයි මම පොඩි වීඩියෝ එකක් මේ සම්බන්ධව කරන්න කල්පනා කරේ. මෙතනදී අපි මේ කතාව කොටස් කීපයකට වෙන් කරගන්න වෙනවා. ඒ කියන්නේ එක එක්කෙනාගේ සහ එක එක ක්‍රියාදාමයන්ගේ අරමුණු සහ වෙනස්කම් පිළිබඳව අපි මුලින්ම ගත්තොත් එහෙම උතුරේ තියෙන දෙමළ දේශපාලන පක්ෂ. උතුරේ දෙමළ දේශපාලන පක්ෂ මේ වෙනකොට අන්ත පරාජයකට ලක් වෙලා තියෙනවා. ඒගොල්ලන්ට තම තමන්ගේ කවුරුවත්ම මෙතෙක්කල් බලය හොබවපු අයව පාර්ලිමේන්තුවට යවාගන්න බැරි තැනට උතුරේ දෙමළ මිනිස්සු ඒ අයව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට ඒත් එක්කලා ඒ වගේම ලංකාවෙත් අපි සමගාමීව ගත්තොත් එහෙම ලංකාවෙත් පැරණි දේශපාලන පක්ෂ මෙතෙක්කල් තිබුණු හැම පක්ෂයක්ම මිනිස්සු ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒතර උතුරේ වෙච්ච දෙයමයි දකුණේ වෙලා තියෙන්නේ. එතකොට ඒකෙන් ඔයාලට ඔළුවට ගන්න අපිට එක දෙයක් තියෙනවා. මේ දේශපාලන පක්ෂ අර තමන්ට අහිමි වෙච්ච මිනිස්සුන්ව නැවත දිනා ගැනීම සඳහා ඒගොල්ලෝ විවිධ සටන් පාඨ කියන පළවෙනි දේ. ඒතර මේ මෙතෙක්කල් ඔයාලා දන්නවා පැහැදිලිවම ලංකාවේ උතුරය සහ දකුණ කියන දෙක වෙන් කරලා තියාගන්න මේ දෙපැත්තේ දේශපාලකයෝ ලොකු සටනක් කරා. ඒක නොදන්න වෙන්න බෑ. ලංකාවේ දේශපාලනය ගැන යම් තරමක හරි උකුණු තුඩක ඔළුවක් තියෙන කෙනෙකුට තේරෙනවා මෙච්චර කාලයක් ජාතිවාදය, ආගම්වාදය, දෙමළ සිංහල බෙදීම්, මුස්ලිම් සිංහල නැත්තම් මුස්ලිම් දෙමළ බෙදීම්, ඒ සියලු බෙදීම් තව තවත් තීව්‍ර කරලා ඒවැයින් උපරිම ප්‍රයෝජන ගැනීම මගින් තමයි මේ දකුණේ උතුරේ හැමතැන නැගෙනහිරත් හැමතැනම දේශපාලකයෝ තමන්ගේ කල්ලමරේ දා කරගත්තේ. එතකොට දැන් ඒගොල්ලන්ට ඒක බැරි වෙච්ච නිසා, දැන් ඒගොල්ලන් සමස්තයක් විදිහට උතුර දකුණ වෙනසක් නැතුව ප්‍රතික්ෂේප වෙච්ච නිසා ඒගොල්ලෝ තමන්ට ලේසිම උපාය මාර්ග ක්‍රියාත්මක කරනවා, අනුගමනය කරනවා. මේක නැවත රටේ ඇති කරන්න, නැවත රට ජනතාවට තමන් අනාරක්ෂිතයි කියන හැඟීමක් දෙන්න. පැහැදිලිවම කියනනම් උතුරේ දෙමළ දේශපාලකයන්ට ඕනකම තියෙනවා අර දෙමළ මිනිස්සුන් නෑ නෑ උඹල මේ දකුණේ කොළඹ ආණ්ඩුව ඉස්සාර කරාට ඒ වාදියන්නේ නෑ, අපේ ප්‍රභාකරන් මේ එක තමයි, දැන් බලපන් අපිට අපි හිතුව දේවල් වෙන්නේ නෑ, උඹලගේ හීන හැබෑ වෙන්නේ නෑ. අර මේ කියලාද ආපහු දෙමළ මිනිස්සුන්ව හුලප්පු කරලා දෙමළ මිනිස්සුන්ගේ ඔළුවට අර ජාතිවාදය, ඒ ත්‍රස්තවාදී සිතුවිලි වෙන්න පුළුවන්, ඒ සියලු දේවල් ඇතුල් කරන්න පුළුවන් නම් ඒක උතුරේ දෙමළ දේශපාලකයන්ට ඊළඟ එන ඡන්දකදී නැවතත් තමන්ගේ පැත්තට මිනිස්සුන්ගේ කතිරේ හරව ගන්න වාසි වෙයි කියලා ඒගොල්ලෝ හිතනවා. ඒ වගේම තමයි දකුණේ අය. දකුණේ අයට මිනිස්සුන්ට දැන් කොටි නැගිටීවි නැත්නම් මුස්ලිම් අන්තවාදී නැගිටීවි කියලා තාම පටන් ගන්න තමයි ඒකත් පටන් ගන්න පුළුවන් ඉදිරියේදී. ඒ වගේ විවිධ දේවල් විදිහට දකුණේ මිනිස්සු මේ වෙනකොට මාලිමාවට ඡන්ද දීපු මිනිස්සුන්ව නැවත තමන්ගේ පැත්තට හරව ගන්න නම් මිනිස්සුන්ගේ හිතේ බියක් ඇති කරන්න ඕන. ඒ බියක් ඇති කරාම බිය නිසා අනුරලා හිටියොත් එහෙම යොපි ඉවරයි කියලා හිතලා ඊළඟ මැතිවරණයේදී තමයි දැන් ප්‍රාදේශීය සභා මැතිවරණ එනවා. ඒ වගේ දේවල්දී නැවතත් අර කට්ටියගේ පැත්තට ඡන්දේ හරව ගන්න නම් ඒ වගේ බයක් මිනිස්සුන්ගේ හිතවල ඇති කරන්න ඕන. ඒ බය ඇති කිරීම සඳහා දකුණේ අයත්
මේක උතුරේ කොටින කිිනවා කියලා කියනවා. උතුරේ අර වඩ වඩා උල්පන්දම් දෙනවා මේ ජාතිවාදී ආගම්වාදී නැත්නම් වර්ගවාදී සිතුවිලි ඒ මිනිසුන්ගේ හිතවල පැල කරා. මේක තමයි අපිට මූලිකවම සරලවම මේකේ එලිපිට මුලින්ම දකින්න පුළුවන් දේ. එතකොට ඒක තමයි දේශපාලනික පැත්ත. ඒ කියන්නේ දේශපාලකයෝ මිනිස්සුන්ව මුලා කරලා කොහොම හරි තමන්ගේ ගොඩවැඩි කරගන්න ගැනීම සඳහා මිනිස්සුන්ව ඇන්දීමේ ක්‍රමවේද. එතකොට අපි ඊළඟට යමු මේ මාලිමාවේ ක්‍රියාදාමයට යමු ඊළඟට. ඊට කලින් අපි දැන් අපි හිතමු දැන් දේශපාලනයේ මිදිල සාමාන්‍ය මිනිස්සුන්ගේ සිතුවිලි. මිනිස්සුන්ගේ සිතුවිලි වලත් හුඟක් දුරටම අර බහුතරයක් මේ අලුත් ආණ්ඩුවට ඡන්දෙ දුන්නට උතුරේ තවත් යම් පිරිස් ඉන්නවා අර පැරණි දේශපාලන මතවාදවලම ඉන්න පැරණි දේශපාලකයන් එක්කලා එකට වැඩ කරන පිරිස් තාම වුණ තරම් ඉන්නවා. දැන් උතුර අපිට අර මුළු සිටියේ රතු පාට වුණා කියලා ඒකෙන් කියවෙන්නේ 100%ක්ම මාලිමා මිනිස්සු කියන එක. ඒතකොට අන්න ඒ පිරිස් එකතු කරගෙන අර දේශපාලකයෝ දේශපාලනේ නෝන ගේම්කුත් එතන ගහනවා. ඒ කියන්නේ ඒ අර මිනිස්සුන්ගේ සිත්වලත් පැහැදිලි වෙනවා අපිට දැන් මේකේ අපේ සිතුවිලි යටපත් වුණා. අපි මෙහෙම බෙදුම්වාදී අදහස් තිබුණා ඒතාවම හොඳටම ඉන්නවා. ප්‍රභාකරගේ ෆොටෝ එක ගෙදර ගහ ගන්න ඒතාවම හොඳටම ඉන්නවා. ඉතින් ඒක නීතියෙන් තහනම් වුණත් නැති වුණා වුණත් ඒකට කැමති අය ඉන්නවා. සාමාන්‍ය මිනිස්සු විදිහට දේශපාලන පැත්තකින් තිබ්බොත්. ඒත් ඒකට කැමති අය ඉන්න එක කිසිම අසාධාරණයක් කිසිම අරුබුදයක් නෑ එතන. හේතුව තමයි ප්‍රභාකරන් කියන පුද්ගලයා දෙමළ ජාතිකයේ ඒ දෙමළ ජාතිකයන්ගේ නිදහසක් වෙනුවෙන් කියලා ඒගොල්ලෝ කිව්වේ ඒර වෙනම රටක් ලබා ගැනීම සඳහා සටන් කර කෙනෙක්. එහෙම සටන් කර කෙනෙක්ට කැමති පිරිස් ඕනෑ තරම් ඉතුරු වෙලා ඉන්න පුළුවන්. තාමත් මේ මං ඉන්නේ ජර්මනියේ හිට්ලර්ට කැමති පිරිස් ඉන්නවා. හිට්ලර් හිටියා නම් හොඳයි හිට්ලර් කර දේ හොඳයි කියලා අර අච්චර මිලියන බිලියන ගානක් මරපු මිනිහා හොඳයි කියන පිරිස් ඉන්නවා. හරිම සාමාන්‍යයි. ලෝකේ 100%ක් කවුරුවත් මෙහෙමම ඒ සිතුවිලි මිනිසුන්ගේ සිතුවිලි වෙනස් කරන්න අපිට බෑ. ඒතකොට ප්‍රභාකරන්ට කැමති මිනිස්සු ප්‍රභාකරන් ජාතික වීරයෙක් විදිහට හිතන මිනිස්සු ඕනෑ තරම් සමාජයේ දෙමළ සමාජයේ ඉන්න පුළුවන්. ඒතිය සිංහල සමාජයේ උනත් ඉන්න පුළුවන්. සිංහල සමාජයේත් ඉන්න පුළුවන්. ඇත්තටම දෙමළ මිනිසුන්ට සැබෑ නායකයෙක් ඒ මිනිහා මාර්ගේමක් ගැහුවා කියලා හොඳයි බොරු නෙවෙයිනේ ඇත්ත මේක නේද? ඒතකොට ඒ විදිහට සිංහල සමාජයේ දැන් මේ දෙමළ සමාජයේ එහෙම හිතන සිංහල සමාජයේ ඇතුළේ ඉන්න පුළුවන් අර පරණ දේශපාලන පක්ෂ වලින් දාපු ජාතිවාදී ආගම්වාදී සිතුවිලි වලින් උළු පුරවගෙන ඉන්න පොඩ්ඩක් හරි දෙමළ කියනකොටම අර ලේකෝප වෙලා කෑ ගන්න මුස්ලිම් කියනකොටම ලේකෝප කරගෙන කෑ ගන්න සිංහල මිනිසුන් ඉන්නවා. ඉතින් ඒ තරමටම ඒගොල්ලෝ දශක ගණනාවක් පුරාම තද ජාතිවාදී සිතුවිලි ඇතුළට දාලා ඒක නිසා මිනිස්සු ඒවෙන් අර ඒ සම්පූර්ණ මිදිල නෑ ඒවෙන් තාම. නමුත් දේශපාලකයෝ එහෙම නෙවෙයි. දේශපාලකයෝ දැන් අපි හිතමු රාජපක්ෂ පවුල අපිට කොටින්ට එරෙහිව දෙමළ දේශපාලකයන්ට එරෙහිව දැම්මට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ නිරූපමාගේ මහත්තය ඔය කට්ටියත් එක්කලා ඒගොල්ලෝ එකතු වෙලා ඒගොල්ලෝ LTT එකත් එක්ක ලොකු ගේම් ගැහුවා. දැන් KP කිව්වොත් එහෙම ඊට පස්සේ උගණ්ඩාවට දාපු තානාපති මේ වේලුපිල්ල කෙනෙක් ඒ මිනිස්සු සේරම LTT සංවිධානයේ ප්‍රබලයි. ඒතකොට LTT සංවිධානයේ ප්‍රබලයත් එක්ක ඒගොල්ලෝ හොඳට අත්වැල් බැඳගෙන වැඩ කරන අතරතුරේ සාමාන්‍ය ජනතාවගේ හිතවලට ජාතිවාදී විසබීජ භයානක විදිහට අතුරු කරා. ඒතකොට ඒ විසබීජ අතුරු කරගත්ත ජනතාව තාමත් මේ රටේ දකුණේත් ඕනෑ තරම් ඉන්නවා. ඒතකොට ඒ අයත් තමයි අර දැන් මම බැලුවා වීඩියෝ කීපයක් ඔය ප්‍රභාකරන්ගේ ගෙදර තිබිච්ච තැන සමුමක් කරන පොල් පැල වගේ අපි දා දෙනවා. ඒවට දාපු කමෙන්ට් බැලුවාම ඒ කමෙන්ට් වල තියෙන ලියලා තියෙන ඒවා දැක්කම සමහර අය උග්‍ර විදිහටම අර රාජපක්ෂලාගේ හැරි කවුරු හරි ඒ විස බීජ වලින් ඔලු පුරව ගත්ත කට්ටිය කියලා හිතනවා. මාලිමාවට එරෙහිව තද ප්‍රහාරය එල්ල කරලා තියෙන ඒවයි. තද ප්‍රහාරය එල්ල කරලා තියෙන. ඒ තද ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ බුද්ධිමත්ව හිතලා නෙවෙයි මේ මතු පිටින් මේක දිහා බලලා ඔන්න කෙලිය තොපි ඡන්දේ දුන්නනේ දැන් ඉතින් කාලා වරෙල්ල ඔන්න කොටි නැගිටිනවා කියන හැඟීම මිනිස්සුන්ට දෙන්න ඒ වගේම ඒ හැඟීම තියන අය තමයි ඒ කමෙන්ට් ලියලා තියෙන්නේ. එතකොට ප්‍රභාකරන් කියන පුද්ගලයා ගැන ගත්තොත් එහෙම ඒ ප්‍රභාකරන් මිය ගියේ ඒ ගෙදර ළඟට මමත් ගිහින් තියෙනවා මමයි අපේ ලංකී දෙන්න ගිහිල්ලා ඒ ගිහිල්ලත් අපි එතන ඒ වටපිටාවේ දෙමළ මිනිස්සුන්ගෙන් තන ආගෙන තමයි ඒ ගෙදර බාන්න ගියේ. ඒ අපි යනකොට නම් ගේ විනාශ කරලා තිබුණා සම්පූර්ණ පොළොවට සමතලා කරලා තිබුණා. දැන් නම් මං හිතන්නේ මම අද දැක්ක විදිහට තනිකර ඉඩම කෑල් කොටස විතරයි තියෙන තාප්පේ තියෙන එළියේ
තාපේ තින්ත කාලා තියෙනවා එද ඒ මංගයද්දි තින්ත කාලා තිබුණා එක එක වෙල ඉහලා තිබුණා තාපේ පුරා ඊට පස්සේ ඇතුලේ ගේ කොටස් තිබුණා මම යුද්ධ විරච්ච ගමන් වගේ අපි ගියේ එතකොට ඒ ගේ කොටස් තිබුණා ඉතින් අපි පින්තූරත් ගත්ත ප්‍රභාකරන් ගෙදර ළඟ ඉඳන් ගත්ත පින්තූරු මගේ ගාවත් තියෙනවා ඉතින් ඒක ඒ ඒ තැනට ගියේ ඒ වටපිටාවේ දෙමළාගෙන් අහගෙන මට මතකයි ඒ කෙනෙක් ඇවිල්ලා අපිට ඇවිල්ලම පෙන්නුවා මෙතන තමයි ගියේ කියලා දෙමළ මිනිස්සේ එතකොට ඒ විදිහට එහෙම තත්වයකදී සිංහල දෙමළ මිනිස්සු අතරේ ගැටුමක් තිබුණේ නැහැ එතනදී. يعني යුද්ධේ ඉරෙච්ච ගමන් වගේ තමයි මම පෞද්ගලිකව උතෙන්ට ගියේ. ඒ යනකොටත් ඒ මිනිස්සු අපි සිංහලෙත් දැක්කකම් අපිට ගාන්න කොටන්න තත්ත්වයක එහෙම එකක් තිබුණේ නැහැ. කිසිම දෙයක් තිබුණේ නැහැ දෙමළ ගෙදරක තමයි මම හිටියෙත් මම ඇයි මගේ හිතවත් තැනක. ඉතින් එතකොට ඒ වගේ තත්ත්වයක් තිබුණේ නැහැ. එතකොට එහෙම නිසා මේ සිංහල දෙමළ සාමාන්‍ය ජනතාව අතරේ විරසකයක් තරහක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ඒ අපිත් එක්ක හිතවත් අපිත් එක්ක සිංහල මිනිස්සුත් එක්ක එකට ඉන්න අය වුණා වුණත් ඒ අයගේ හිතවල තමන්ගේ ප්‍රභාකරන් ගැන හැඟීමක් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හිතන්නකෝ පැරිසිය හරි ජර්මනියේ මේ බොහෝ නගරවල හරි නැත්නම් යුරෝපයේ ඇංගලන්තේ වෙන්න පුළුවන් ඇමරිකාව වෙන්න පුළුවන් කැනඩාවේ ඔස්ට්‍රේලියාව වෙන්න පුළුවන් ඒ රටවල කඩවල වෙළඳසල්වල කොච්චර අපි ප්‍රභාකරන්ගේ ෆොටෝ දැකලා තියෙනවද? ඕනෑතරම් තියෙනවා වෙළඳ ව්‍යාපාර කරන්න තැන් ප්‍රභාකරන්ගේ ෆොටෝ එකේ උණු ගන්න ඉන්න. ඒ වගේම දෙමළ ගෙවල් වලට ගියාම සමහර දෙමළ ගෙවල් වල ප්‍රභාකරන්ගේ ෆොටෝ එකක් ගන්න ඉන්න. ඉතින් ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත. ඒක ඒ එහෙමයි කියලා කොටි නැගිටිනවා කියලා ඒගොල්ලෝ ආයුධ අරගෙන ආපහු යුද්ධ කරන්න ඉන්නේ නැහැ. දැන් මේ කොටි නැගිටිනවා කියන එකෙන් අපි දකුණ ඇයි බය වෙන්නේ මොකටද? ආයි යුද්ධයක් ඇතිවීම සඳහා ඒ වෙයි කියලා බයන්නේ. එහෙම නැතුව මිනිස්සෙක් ගෙදරක ප්‍රභාකරන් අනේ අපේ ප්‍රභාකරන්ට අපි තාම හරි ආදරෙයි කියලා කවුරු හරි කිව්වා කියලා ඒකට අපි බය වෙන්නේ නැහනේ. අපිට මිනිස්සුන් සිතුවිලි වෙනස් කරන්න බෑ. සිතුවිලි තහනම් කරන්න බෑ. ඒතකොට ඒකට නෙවෙයි අපි බය. අපි බය අර අපි කාපු කට්ට අර යුද්ධේ නැවත ඇති වෙයි කියන බය. ඒතකොට එහෙම යුද්ධයක් ඇති වෙන්නේ නැත්තම් නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා නම් දැන් ඔයාලට මතක ඇති 1970 ගණන් වල ප්‍රභාකරන් කියන පුද්ගලයා කීප දෙනෙක් එක්ක එකතු වෙලා පොඩි 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 මැර වැඩ කරා නෝටි වැඩ කරා ඒව කරද්දී ඒ රජයේ ආණ්ඩුව ජේ.ආර්.ගේ ආණ්ඩුව ඒ කිසි දෙයක්කට අහුම්කන් දුන්නේ නැහැ ඒ කිසි දෙයක් නියපොත්තෙන් කඩන්න තියෙන්නේ කැඩුවේ නැහැ නියපොත්තෙන් කඩනවා කියලා කියන්නේ මේ මිනිහෙක් ප්‍රභාකරන්ගේ පින්තූරයක් අරගෙන යන එකක් හරි ඒ මනුස්සයා මේ ප්‍රභාකරන් හොඳයි නැත්නම් තමන්ගේ මැරිච්ච මේකෙන උට පහනක් පත්තු කරන එක නෙවෙයි මේගොල්ලෝ අපරාධමය වැඩ කරා ආයුධ අරගෙන ඒ මිනි මරණ ඒවා හොරකම් කරන ඒවා තැන් තැන් වලට බැංකු කොල්ල කරන ඒවා ඒ වගේ දේවල් කරා ඒව කරද්දී ඒ වගේම ඒගොල්ලෝ දේශන පැවැත්තුවා ඒගොල්ලෝ දේශපාලන ක්‍රියාකාරකම් කරා ලංකාවේ බෙදුම්වාදී ඇති කරන විදිහේ දේවල් ඒකෝ මේ බෙදුම්වාදී ඇති කරන විදිහේ ක්‍රියාදාමයන් සිද්ධ වෙද්දී ඒ කිසිදු ක්‍රියාදාමයක් වළක්වන්න ඒ මොහොතේදී නියපොත්තෙන් කඩන්න ඒ රජේවල් ඒ ආණ්ඩු ඒ දේශපාලකයෝ ක්‍රියා කරේ නැහැ ඒ වෙනුවට ඒගොල්ලෝ කරේ දෙමළ දේශපාලන පක්ෂත් එක්ක එකතු වෙලා හෝ දෙමළ දේශපාලන පක්ෂයෙන් ව්‍යුක්තව හෝ ඒ අයව තව තවත් කුලප්පු කරන තව තවත් ඒගොල්ලන්ට පොර දාන දේවල් තමයි කරේ ඊට පස්සේ මේ පැත්තේ අය ගිහිල්ලා ඒ කරෙත් ඒ වගේ දැන් යාපනය පුස්තකාලෙ ගිනි තියපු එක දෙමළ මිනිස්සු සිංහල මිනිස්සුන්ගෙන් සම්පූර්ණ වෙන්ම කරන්න කරපු වැඩක් ඒක කරේ රණිල් වික්‍රමසිංහ පැහැදිලිවම රණිල් වික්‍රමසිංහ පුද්ගලිකව යාපනයට ගිහිල්ලා රණිලුයි ගාමිණී අර මේ තව කට්ටියකුයි ගිහිල්ලා ඒගොල්ලෝ පෞද්ගලිකව තමයි මේ ඔය මේ දේවල් මේ මහා ජාතික අපරාධය ඇත්තම ඉතිහාසගත අපරාධයක් පුස්තකාලෙ ගිනි තැබීම. ඒකෙන් දෙමළ මිනිස්සු සිංහල ඈත් එක්ක පුදුමාකාර වෛරකෙන් වෙනුණා. ඒ කේන්තිය වැඩි වුණා. ඒක වැඩි වෙලා මහා යුද්ධයක් බවට පත් වුණා. ඒ සියල්ල කරේ මේ දේශපාලකයෝ. නමුත් වර්තමානයේ නීතියෙන් හරියටම ක්‍රියාත්මක වෙනවා නම් ඉතා කුඩා සිදුවීමක් වුණත් අපරාධමය වරදකට ගැනන සිදුවීමක් සිද්ධ වෙනකොට ඒකට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක වෙනවා නම් ඒකට එරෙහිව කොළඹ ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා නම් එතකොට බෙදුම්වාදයක් ගැන කොහේ හරි පොඩි හරි සාකච්ඡාවක් ඇති වුණා කියලා ආරංචිච්ච ගමන් ඒකට එරෙහිව ක්‍රියාත්මක වෙනවා නම් දෙමළ මිනිස්සුන් සාමාන්‍ය බහුතර සිංහල ජනතාවට එරෙහිව හිතන පතන විදිහේ දේවල් අර පුස්තකාලෙ ගිනි තියපු වගේ දේවල් සිද්ධ නොවෙනවා නම් ඒ මිනිසුන් ඉදහසේ ඒ මිනිසුන් සතුටෙන් අපිත් එක්ක සමගියෙන් සමාදානෙන් සතුටෙන් ජීවත් වෙන පුළුවන් පරිසරයක් ගොඩනගෙනවනම් ආපහු ත්‍රස්තවාදයක් එන්නේ නැහැ. ආපහු ආයුධ අරගෙන ඒ මිනිස්සු අපිට වෙඩි තියන්න මරන්න එන්නේ නැහැ. දැන් මුස්ලිම් ආගමේ වෙ සිදුවෙච්ච පාස්පාරේට පෙර සිදුවීම් ගත්තොත් එහෙම ඒ සහරාන් ළඟේ පෙර සිදුවීම් ගොඩක් තියෙනවා. ඒ කිසිදු සිදුවීමකට නිසි ආකාරයේ පරීක්ෂණයක් පවත්තලා නිසි දඬුවම් ඒගොල්ලන්ට ලැබිලා තිබුණේ නැහැ.
ඒක තමයි අවසානයේදී මහා 300ක් විතර මැරෙන විදිහේ මරාලම විදිහ ලංකාව අවුරුදු ගණනාවකට වලපල්ලට යවන විදිහේ මහ විශාල ප්‍රහාරයක් එල්ල වුණේ ඒ වගේම අර කාලකණ්ණි මේ රාජපක්ෂල පවුල ආපහු බලයට ආවේ ඒක හේතු කරගෙන. නමුත් ඒ වගේ දේවල් මින් ඉදිරියට වෙන්නේ නැත්තම් මුස්ලිම්වරයෙක් හෝ වෙන්න පුළුවන් වෙන කෙනෙක් වෙන්න පුළුවන් ඒ මොනවා හෝ අපරාධමේ වරදක් කරනකොට මොනවාම හෝ නොකළ යුතු දෙයක් කරනකොට ඒකට එරෙහිව නීතිය හරියට මේ මොහොතේම ක්‍රියාත්මක වෙනවා නම් කල්ැල් බල බල අත යට ගහන්න නැතුව අර මේ දේශපාලන උල්මනාවල් මත වහලා දාන්න නැතුව ඒක ක්‍රියාත්මක වෙනවා නම් අපිට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මේ මාලිම ආණ්ඩුවෙන් අපිට දැඩි විශ්වාසයක් තියෙනවා ඒ වගේ ඕනෑම ආකාරයක දෙමළ වේවා මුස්ලිම් වේවා සිංහල වේවා කවුරුන් හෝ අපරාධමේ ගණයට ගැනෙන වරදක් කරනවා නම් කිසිදු දේශපාලන ભેදයකින් කිසිදු දේශපාලන අවස්ථාවාදයකින් තොරව ඒකට එරෙහිව හරියටම නීතිය ඒ මොහොතේම ප්‍රමාදව නෙවෙයි ක්‍රියාත්මක වෙනවා කියලා අපිට විශ්වාසයක් මේ ආණ්ඩුව පිළිබඳව තියෙනවා. ඉතින් එහෙම බැලුවාම අනාගතයේ කවදාවත් පාස්කු පහර වගේ මුස්ලිමන්තවාදී ප්‍රහාර එන්න විදියකුත් නැහැ. එල්ටීටී සංවිධානයේ කොටි ගැහුවා කියලා වගේ එහෙම අපරාධමය දේවල් වෙන සිද්ධ වෙන්න විදියකුත් නැහැ. නමුත් අපි තේරුම් ගත යුතු දෙයක් තමයි ඒ ඒ ජනවර්ගවල ඒ ඒ ආගම්වල ඒ අයගේ තියෙන සිතුම් පැතුම් වෙනස් කරන්න අපිට බෑ. ඒ අයගේ සිතුම් පැතුම් වෙනස් කියලා කරන්න කියලා බලපෑම් කරන්න අපිට බෑ. අපි තමයි මහජාතිය, අපි තමයි වැඩියෙන් ඉන්නේ. ඒ නිසා අපිට ඕන විදිහට උඹලා හිතපල්ලා. එහෙම කියන්න බෑ. ඒ වගේම ඒගොල්ලන්ට කියන්න බෑ අපි මේ දෙම උතුරේ අපි මෙහෙමයි උතුරේ මේ කාලයක් ඉඳන් ඉන්න අපිට අපේ තමයි උතුර. ඒ නිසා අපිට ඕන විදිහට තොපි හිතපල්ලා කියලා සිංහල මිනිස්සුන්ට කියන්නත් ඒගොල්ලන්ට බෑ. හරිද? ඉතින් ඒ නිසා මේක දැන් මෙච්චර කාලයක් පුරුදු විදිහට නෙමෙයි මේ සිතුවිලි මෙහෙවන්න උන අපේ රටේ මිනිස්සු. මෙච්චර කාලයක් අපිට පුරුදු වෙලා තිබිච්ච මෙච්චර කාලයක් අපිට පුරුදු කරවලා තිබිච්ච විදියටම නම් සිතුවිලි මෙහෙවන්නේ ඒ විදියටම නම් හිතන්නේ අර සමහර කමෙන්ට් වල ලියපු මොඩ මිනිස්සුන්ගේ සිතුවිලි වගේ. එහෙමනම් අපි මොකද්ද මේ බලාපොරොත්තු වෙන අලුත් රට? අලුත් රටක් කියලා කියන්නේ අලුත් ක්‍රම වේදයක්. ඒ කියන්නේ සිතුවිලි වලින් පවා මිනිස්සුන්ව වෙනස් කරන ක්‍රම වේදයක්. සිතුවිලි වෙනස් වෙන්න ඕන මිනිස්සුන්ගේ හිතන පතන ආකාරය පවා වෙනස් වෙන්න ඕන මිනිස්සුන්ගේ. දැන් දෙමළ මිනිහෙක් මැරුණත් සිංහල මිනිහෙක් වුණත් මම තාත්තා අම්මා නම් මගේ දරුවෙක් නැති වුණා නම් ඒ දරුවා LTT එකට ගිහිල්ලා මැරුණාද හමුදාවට ගිහිල්ලා මැරුණාද කාගේ හරි අතින් වෙඩි කාලා මැරුණාද නැත්නම් අපරාධයක් කරන්න ගිහිල්ලා මේ අපරාධ හොරෙක් මේ හොරකම් කරන්න ගිහිල්ලා කවුරු හරි ඒ හොරා විදිහට ගහලා මැරුවාද එකක්වත් අදාළ නැහැ අපිට ඒ අපේ පුතා තේරෙනවද මම කියන්නේ එතකොට ඒ අපේ පුතා නම් ඒ පුතා මියගිය දිනේ අපි දන්නවා නම් එදා දවසේදී ඒ පුතාගේ සෝහන ළඟට ගිහිල්ලා සෝහනක් තියෙන සෝහන නැත්නම් අරගෙන ගෙදර හරි පහනක් පත්තු කරලා අපේ දරුවා මතක් කරන්න කොහොමද අපි තහනම් කරන්නේ ඒක? ඒක තියෙන වරද මොකද්ද? සමහරට LTT සංවිධාන වෙනුවෙන් මරාගෙන මරමු අපිට අපේ අපිට අනුව ත්‍රස්තවාදී. නමුත් ඒ අම්මට තාත්තට ඒ තමන්ගේ පුතා. ඒ තමන්ගේ දුව. එතකොට ඒ මැරිච්ච කෙනා ඒ මැරිච්ච දිනේ Taman දන්නවා නම් ඒ දිනේදී ඒ දරුවා වෙනුවෙන් පහනක් පත්තු කරලා අනේ අපේ පුතා අපිට හිටියා නම් පොඩි කාලේ සෙල්ලම් කර හැටි මතක් වෙනවා අපේ ගෙදර අපිට එක හිටියට මතක් වෙනවා එහෙම මතක් කියලා යන එක ඒකේ තියෙන වරද මොකද්ද අපි කොහොමද ඒක තහනම් කරන්නේ අන්න ඒ වගේව තහනම් කරන්න ගියාම තමයි ඒ අයගේ හිත රිදිලා අපේ රටේ මේ අපි බලාපොරොත්තු වෙන ලස්සන ලංකාව සුන්දර ලංකාව පොසත් රටක් ලස්සන ජීවිතය ඒ සියල්ල නැති වෙන්නේ අන්න ඒ වගේ මිනිස්සුන්ගේ හිතල ඇතුලේ තියෙන ස්වභාවික ඇඟීම් පවා අපි බලහත්කාරයෙන් නවත්තන්න ගියොත් මෙතනදි වැදගත් දෙයක් තව කියන්න තියෙනවා. ඒ වැදගත් දේ තමයි පොදුවේ යම් ස්ථානයක ත්‍රස්තවාදීන් සමරනවා ත්‍රස්තවාදී අපි තුම LTT ත්‍රස්තවාදයක් ඒක ඇත්තටම මහා භයානක ත්‍රස්තවාදයක් මරාගෙන මැන ත්‍රස්තවාදයක් ඉන්දියාවේ අගමැතිවරයා පවා මරා දාපු ත්‍රස්තවාදයක් එහෙම ත්‍රස්තවාදීන් පිරිසක් සමරන නම් LTT සංවිධානයේ කුඩියක් ගහගෙන ප්‍රභාකරෙන් කුඩි ගහගෙන ඒක සමරන ඒකට දෙන්න බෑ. එතන වෙන්නේ දේශපාලනය. එතන වෙන්නේ ත්‍රස්තවාදයට උල්පන්නන් දීම. එතන වෙන්නේ බෙදුම්වාදයට උඩගෙඩි දීම. එහෙම එකක් කරන්න බෑ. මොකද අපිට ඒව ඇති. අපි වෙන් මිදලා තියෙන මේ පාඩම් ඉගෙනගෙන තියෙන පාඩම් ඇති හොඳටම. ඒ නිසා එහෙම දෙයකට
කිසි සේක්ම මේ රජයේ ඉඩ නොදිය යුතුයි මම විශ්වාස කරනවා තදින්ම එහෙම දෙයකට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම දෙයකට ඉඩක් ලැබෙන්නේ නැත්නම් ඒක අපි කල්පනාකාරීව මේ සිදුවෙන දේ සහ ඊට පස්සේ සිදු නොවිය යුතු දේ ගැන අපිට අවබෝධයක් තියෙනවා නම් මෙතන ඇති ගැටලුවක් ඇත්තේ නැහැ. දැන් ප්‍රභාකරන්ගේ නිවස තිබිච්ච තැන අපි දැක්ක පොල් පැල බෙදා දෙන දේශපාලකෙක් ඇවිල්ලා හිටිය. එතනම පේනවනේ ඒ පරාජ වෙච්ච දේශපාලකයා දේශපාලකයෝ කරන වැඩ ඒවා. අර තමන්ගේ යම් වටපිටාවෙන පිරිසක් ෆෝම් කරන්න ඒගොල්ලන්ට තමන් දේශපාලනයක් තාමත් කරනවා කියලා පෙන්වන්න කරන වැඩ. ඒගොල්ලන් සිතුවිලි නරක වෙන්න පුළුවන්. සිතුවිලි හොඳ වෙන්න නොවෙන්න පුළුවන්. නමුත් ඒ කරන ක්‍රියාව ඒ කරන ක්‍රියාවේදී අර වටපිට මිනිස්සුන්ට පැල බෙදන පොල් පැලද අඹ පැලද වන්ද එක එකව දෙනවා. ඉතින් ඒක ඒ මනුස්සයට පුළුවන්. ඒ මනුස්සයට කැමති නම් ඒ පොල් පැල ටිකක් බෙදලා දෙන්න පුළුවන්. ඒ බෙදලා දෙන තෝරගත්ත තැනත් ප්‍රභාකරන්ගේ ගෙදර වීම ඒක ගැටලුවක් කරගන්න ඕනේ නැහැ අපි. ඒ ප්‍රභාකරන් ගෙදර ඒ තෝරගන්නේම එයාගේ දෙමළ දේශපාලකයාගේ දේශපාලනයේ යටි අරමුණක් ඒක. ඒක නිසා අපි කල්පනාවෙන් ඉඳලා ඒක අර අපිට අනවශ්‍ය පරිදි වර්ධනය වීම වළක්වනවා නම් නීතිය හරහා එතන ගැටලුවක් නෑ. ඒ මිනිහට ඉතන දෙයක් හිතන්න පුළුවන්. ඒ මිනිහ නිදහස එතන කරන්න පුළුවන්. මොකද මේ නිදහස රටක් මේක. මේක අපිට තහනම් කරන්න බෑ. ප්‍රභාකරන් හිටපු ගෙදර ළඟ වට කරලා කොටු කරලා දැන් මේ ප්‍රභාකරන් හිටිය තැන ඒ නිසා ඒ පළාත් පත්‍ර කාටවත් යන්න එපා කියලා ගුවා එතනත් වෙන්න හිත රිදීම. එතකොට ඊට වඩා නරක විදිහට මිනිසුන් හිටතල ආපහු අර විස බීජ පළපදියන් වෙන. දැන් ඒ වගේම මම දැන් ඔයාලට වීඩියෝ එකක් කරන්නම් අර පන්සලේ කතන්දරේ. ඒ පන්සලේ කතන්දරේ වීඩියෝ එකක් මම මේකට මේක වීඩියෝ එකේ දික් වෙන හන්ද මම ඒකට මේව කරන්නේ කංකසන්තරේ පන්සලේ ප්‍රශ්නෙත් මේ වගේ දෙයක්. ඒ පන්සලේ ප්‍රශ්නේ ගැන මම මේක කතා කරන්නේ මම වෙනම වීඩියෝ එකක් කරන්න ඕන නිසා ඒ ගැන ලොකු කතාවක් කියන්න තියෙනවා. ඒක ඉදිරිදි මම කරන්න යාපනයේ මට ගොඩක් සම්බන්ධතා තියෙනවා. ඒ තියෙන සම්බන්ධතා හරහා මම දන්න විදිහට මම හොයාගත්ත උතුරු මම ඔයාලට ලබා දෙන්නම් ඒ සම්බන්ධව. ඉතින් ඔන්න ඕක තමයි තත්ත්වේ. නමුත් දෙමළ මිනිස්සු කවදාවත් මතක තියාගන්න ආපහු යුද්ධයක් ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ. අපිට වඩා ඒගොල්ලෝ යුද්ධයට අකමැති. අපිට වඩා ওই කිල්නොච්චිය මුදාගත්ත වෙලාවේ ප්‍රභාකරන් මැරෙන්න කලින් ඒ කියන්නේ ප්‍රභාකරන් මැරුවේ මුලතිව් වලට ඒ ගහලා මේ මුල වයි කාල ප්‍රභාකරන් මැරෙන්න කලින් කිල්නොච්චි ගිය කෙනෙක් මම. ඒ ලංකාවේ ඒ දසල තිබුණ හැබැයි රාජපක්ෂ පාලනේ හරහා තමයි මම ගියේ. ඒගොල්ලත් එක්ක තියෙච්ච සම්බන්ධතාව මත විවිධ හේතු හරහා මටත් යන්න පුළුවන්කම ලැබුණා. ඒ මං හිතන්නේ කිල්නොච්චිය මුදාගත්තට පස්සේ අර වතුර ටැංකිය පහලට දාලා දවස් කීපයයි සිවිල් ජනතාව විදිහට ගිය පළවෙනි කීප දෙනා අතර කෙනෙක් මම පෞද්ගලිකව. ඒ මං අවශ්‍ය නැහැ කොහොමද කියලා කියන්න. ඊට පස්සේ ඒ අපි ලොකු ස්කොඩ්ඩයක් එක්ක ගියේ. මහ විශාල වාහන ගොඩක් ලොකු විශාල ගාඩ් එකක් දුන්නා. මොකද සිවිල් කීප දෙනෙක් අපි හිටියේ. එතකොට එතනින් අපි හැමමම යාපනයට ගියා. ඒ ගොඩබිම් මාර්ගයේ A9 මාර්ගයේ යාපනයට ගිය පළවෙනි සිවිල් කණ්ඩායම වෙන්න පුළුවන්. එතකොට එහෙම ගිහිල්ලා ඒ ආපනයේදීත් ඊට පස්සේ ආපහු එන අතරතුරේදීත් ඒ අර මේ කිල්නොච්චිය තැන් හැම තැනකම එකම ගොඩනැගිල්ලපත් වහලවල් තිබුණ නැහැ. මගේ ළඟ තාම ඒ සියලු පින්තූර තියෙනවා. කිල්නොච්චියේ කිසිම ගොඩනැගිල්ලක එක වහලක්වත් තිබුණ නැති පින්තූර මගේ ගාව තියෙනවා. එකම ගෙදරකවත් නැහැ. අර කිල්නොච්චිය ඉදර පන්සල සිච්ච තැනට ගියායි පන්සලේ ඒවත් සම්පූර්ණ විනාශ වෙලා තිබුණේ. ඉතින් එහෙම වෙලත් යාපනයට ගියාම යාපනයේ දෙමළයගෙන් එහෙම විරෝධයක් ආවේ නැහැ. ගාඩ් එකක් ලැබුණා, ආරක්ෂාවක් තිබුණා. නමුත් දෙමළ අය ගොඩක් අය හම්බුණා විවිධ දේව හේතු මත. ඒ කිසි කෙනෙකුගෙන් එහෙම මහවිශාල විදිහට මේ සිංහලයේ දැක්කාම මරාගෙන කන්න ඕන තුපි කියලා හැඟීමක් එහෙම තිබුණේ නැහැ. ඒ මේ දෙමළ සිංහල මිනිස්සු අතරේ නෙවෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේක මේ දේශපාලකයන්ගේ දේශපාලනය වෙනුවෙන් කරන ප්‍රශ්නයක්. LTT සංවිධානයත් ඒ විදිහේ කණ්ඩායමක් විසින් දේශපාලනිකව බෙදුම්වාදය වපුරලා බෙදුම්වාදය හරහා ත්‍රස්තවාදයක් ඇති කරපු කණ්ඩායමක් විසින් ඒක සාමාන්‍ය දෙමළ ජනතාව නෙවෙයි. ඉතින් මේ වීඩියෝ එකේ මම ඉතාම ආදරෙන් ඕගොල්ලෝ හැමෝගෙන් ඉල්ලනවා මේ සිංහල මේව බලන අපේ දකුණේ මිනිස්සුන්ගෙන් මේ විවිධ දේශපාලන පරාජයට පත් වෙලා වියරු වැටිලා ඉන්න ආය නැගිටින්න ක්‍රමවේද හොයමින් ඉන්න මේ කාලකන්ණි දේශපාලකයන්ගේ ගුගුල් වලට උල්පන්දම් වලට අහුවෙන්න එපායි. එහෙම ත්‍රස්තවාදයක් ලංකාවෙ වෙන්නේ නැහැ. සිංහල දෙමළ මුස්ලිම් කියන කිසිම ભેදයකින් තොරව
ඒ වගේ බේදයක් හිතන්නවත් ඉඩක් නැති වෙන විදිහට වෙනස්ම ආකාරයක අලුත් පාලනයක් තමයි අපි මේ පටන් ගෙන තියෙන්නේ. ඒකට හොඳම උදාහරණෙ මට දෙන්න තියෙන්නේ අද දවසේදී මම මේ වීඩියෝ කරන එක දවසේ අද උදේ ලංකාවේ පැවතිච්ච අර මාධ්‍ය හමුවේදී රජයේ මාධ්‍ය ප්‍රකාශක විදිහට අලුතෙන්පත් වෙච්ච ලනින්දි ජයසිරි සහෝදරයා ඒ කියපු කතාවේ ඒකෙදී මාධ්‍යවේදී අහ ප්‍රශ්නයකට ලනින්දි ජයසිරි සහෝදරයා උත්තරයක් දෙනවා මේ මුස්ලිම් ජාතිකයෙක් කැබිනට්ටුවේ නැත්තේ ඇයි කියන එක. ඒකට නලින්දි සහෝදරයා දීපු උත්තරේ මං හිතන්නේ ඒක ඒ තරම් ප්‍රබුද්ධ විදිහට මේ ජාතික සිතුවිලි කියන්නේ ජාතියක් විදිහට වෙන් කරලා කරන සිතුවිලි වලට ඒ දීපු ප්‍රබුද්ධ උත්තරේ ඒක ඓතිහාසිකයි. අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ ලංකාවක්. ඒක මං ආපහු පුනරුච්චාරණය කරන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ ඕනම කෙනෙක් සියලු channel වල live දුන්නා. ඒකේ බලන්න ලන්දිජස් සහෝදරයා ඒ මුස්ලිම් ජාතිකයේ කැබිනට්ටුවේ නැත්තේ ඇයි කියලා අහපු එකට ඒ දීපු උත්තරේ බලන්න. අපිට ඕන අන්නේ ලංකාව. ඉන් ලංජස් සතර පුදුමාකාර ආදරයක් ගෞරවයක් ඇති වුණා ඒ දීපු උත්තරේ දැක්කාම. ඉතින් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට තාම අත්දැකීමක් නැහැ මේ අලුත් ආණ්ඩුවෙන් අලුත් පාලනයෙන් ගේන්න යන ලංකාව මොකද්ද කියන එක. අන්නේ අත්දැකීම නැති අය තමයි මේ තාම පරණ විදිහට හිතන අය තමයි තාම මේ නිකන් කුලප්පු වෙලා කෑ ගහගෙන ඩිගානටාගෙන පොඩි පොඩි දේවල් අරගෙන දඟලන්නේ. ඉතින් ඒක නිසා උතුරේ මිනිස්සු ප්‍රභාකරන් ගැන හිතුවා කියලා ඒ මිනිහා වීරයෙක් කියලා හිතුවා කියලාවත් නැත්තම් තමන්ගේ එල්ටිටි සංවිධානයට ගිහිල්ලා මැරිච්ච දරුවෝ වෙනුවෙන් ඒ දරුවා මතක් කළත් ගෙදර හරි කොහේ හරි පහනක් පත්තු කරා කියලාවත් ඒක කොටි නැගිටීමක් වෙන්නේ නැ මොනම ආකාරයකින්වත්. ඒක ඒ කොටි නැගිටිනවා කියන එකේ අර්ථය ගත්තොත් අපි කල්පනා කරන්න අපි කොටි නැගිටිනවා කියන එකට බය වෙන්නේ නැවත බෙදුම් වාදය ඇති වෙයි. ඒ බෙදුම් වාදය හරහා රස්තවාදය ඇති වෙයි. අර කාපු පරිප්පු ආය කන්න වෙයි කියන බයට මරාගෙන මැරෙන බෝම බය ඇති වෙයි කියන බයට මිසක් ඒ මිනිසුන්ගේ සිත්තල තියෙන වේදනාවල් ඒ මිනිසුන්ගේ සිත්තල සිතුවිලි වලට තියෙන බයකට නෙමෙයි. ඒ සිතුවිලි තියද්දාවේ ඒවා ඒ પરම්පරාවත් එක්ක දිය වෙලා යාවේ. ජාතිවාදයක් ආගම්වාදයක් බෙදුම්වාදයක් ඒ වැඩි හිටි પરම්පරාවල තියෙනවා නම් ඒවා විය කියලා යාවි. ඒ වගේම අපේ දකුණේ තාමත් මේ රාජපක්ෂලාට මේ අවුරුදු 70 ගානක් තිස්ස රට කාලා විනාශ කරපු මේ කුම්භාණ්ඩයින්ට පක්ෂපාතී ඒගොල්ලන්ගේ හරි කියලා කියන පිරිස් තාමත් ඉන්නව ඕනෑ තරම්. ඔයාලා මේ වීඩියෝ එක බලන ඔයාලම හැම කෙනෙකුටම තමන්ගේ සීමාවේ තමන්ගේ සර්කල් එක ඇතුලේ එහෙම කෙනෙක් දෙන්නෙක් ඉන්න වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඉන්නවා හිතලා බලන්න බුරුදු කියලා. ඉතින් එහෙමනම් ඒ මිනිස්සුන්ගේ දෙමළ මිනිස්සුන්ගේ මුස්ලිම් මිනිස්සුන්ගේ අතරේ එහෙමයි ඉන්න පුළුවන්. අපි දැක්ක විජිතේරස් සහෝදරයා අර මුස්ලිම් ජනතාව හම්බුච්ච වෙලාවේ ඒ වගේ කෙනෙක් දෙන්නෙක් ප්‍රශ්න කරා. ඒ වගේ මිනිස්සු ඉන්න නේද? ඉතින් ඒක නිසා ඒවා මිනිසුන්ගේ සිතුවිලි අපිට වෙනස් කරන්න බෑ. නමුත් කාලයත් එක්කලා මේ වැරදි සිතුවිලි ඔළුවල පුරෝගෙන ඉන්න අයගේ ඒ සිතුවිලි වියකිලා යනවා. හිරුදුට්ටු පිනිසේ කියලා එකපාරට වෙන්න බෑ. කාලයත් එක්ක ඒක වෙනවා. ඉතින් ඒ නිසා බය වෙන්න එපා. අපි ලස්සන ලංකාවක් වෙනුවෙන් හීනමාවු. ඒ හීන හැබෑ කරන්න තමයි අනුරාධපුර සේනාවගේ ජනාධිපතිතුමා ඇතුළු මේ මාලිමා ආණ්ඩුව බිහිවිලා තියෙන්නේ. පොඩ්ඩක්වත් බය වෙන්න එපා කවුරුත්. ආයුබෝවන් සුබ දවසක්.